මෙතන වංගු ගහන්න ලෑස්ති වෙන්න එපා. වැඩක් කරනවා නම් හරියට කරෙන්න ඕන. ඩැමේජස් ටික විතරක් අයින් කළා හරියන්නේ නැහැ නේ. ඒ ලොට් එක ඩබල් චෙක් වෙන්න ඕන. නෑ 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 එක්ස්කියුසස් වැඩක් නෑ. මට ආයෙ කියන්න දෙන්න එපා රයිට්. මේ මොකද? අද කාගේද බර්ත්ඩේ එකක්? කාගේද? දන්නේ. මේන කමි. විකාර කරන්න නැතු කියනවා කාගේද බර්ත්ඩේ කියලා. ඕ චන අපුර වෙන්න එපා. ඔය ඉතුරුලා තියෙන කෙස් කස්ටියත් සුදු වෙයි. මේන කමේ. මගේ යකා උස්ස ගන්න නැතු ගිහලා වැඩක් කරගන්නවා. බර්ත්ඩේ එක දවසේ ආදරෙන් කේක් කැල්ලක් ගෙනත් දුන්නම ඔච්චර සැර වෙන්න එපා සර්. මට දුක හිතෙනවානේ. අද තමුසේගේ බර්ත්ඩේද? අපිට ඉතින් සර්ලාට වගේ අයිසින් දාපු රස කේක් නම් දෙන්න විදියක් නැහැ. ඕවා තමයි තියෙන්නේ. කොහොමද ඉතින් අපේ උපන්දින කියන්නේ ඉටිපන්දන් ඉවල සමලන්න ඕනේ නෙවෙයි. හරිනම් පානපත්තු කළ විනාඩි දෙක තුනක නිශ්ශබ්දතාවයක් රකින්න. දැන් කීයද? අපෝ ගැන නම් ගියෙම වයස අහනවද? හරි සර් පුළුවන් නම් කියන්නේ කීයද කියන්න? 26ක් 27ක් විතර. හරියටම කිව්වා 27යි. Happy birthday. සර අද හවසට එනවද මගෙත් උපන්දිනය සමඟ? බලමු. බලමු කියන්නේ පා එන්න. අද අරකි තෝ වෙනවා කියේ රෑ 10ට. මං පහට යනවා. එන්න හොද? හරි හරි මං කිව්වනේ බලමු කියලා. යනවන ගිහලා වැඩ බලා ගන්නවා. කියන්න සේනේ මං කිව්වනේ වෙනකම් ඔය විකාර කියවන්න නැතුව ඉන්න කියලා. ඔය ඉතින් ඒකත් ඇත්තනේ. අපි වගේ ගෑනු සර්ලට බුදිය ගන්න හදනාට කසාද බඳින්න තරම් අපි සර්ලගේ තත්ත්වයට හරියන්නේ නැහනේ. මෙමෙ
තමුසේ ඔය හදන්නේ මම මෙහෙන එක නවත්ත ගන්න. ඔව් ඉතින් සර්ට ඕන දේ දැන් කරගත්තනේ. කොහොමත් පිරිමින්ට වැඩේ කරගන්න ගම විතරයිනේ සේර. ඔව් වැඩේ කරගන්න ගම විතරක් තමයි. එහෙම වුණා නම් මම මේ තෑගි උස්සගෙන තමුසේ බලන්න මෙහෙම එනවද? පිස්සු කියවන්නේ තුින් නෝයි. මං යනවා. යන්න යන්න සර්. අනේ මන්ද දැන් කාලේ හැදෙන ළමයි ගැන නම් හිතා ගන්නවත් බෑ. අපේ කාලේ නම් මොන හරි ප්‍රශ්නයක් ආවට පස්සේ කතා බහ කරලා විසඳගෙන පෞල් ජීවිතේ පරිසම් කරගන්න. ගෑණියෙක් වුණාට පස්සේ මොන ප්‍රශ්න ආවත් ඒව විසඳගෙන පෞල් පරිසම් කරගන්න ඕන. ගෑනු පිරිමි කරන වැඩ කරන්න ගියාම ඔහොම තමයි වෙන්නේ. ලොකුවම කොච්චර කිව්වද නංගිට ඔය රස්සාවෙන් අයින් වෙන්න කියලා? කො ඇහුවද? ඇහුවේ නෑනේ. ඒක තමයි මං ඔයාටත් කියන්නේ. ඔයාගේ පෞල් ජීවිතෙත් හරි පරිස්සමට අරගෙන යන්න කියලා. මම පරිස්සමෙන් තමයි අම්ම අරගෙන යන්නේ. පෞලක් ගෙනියනකොට පිරිමයට ගරුත්වය තියාගෙන ගෑණියෙක් විදිහට තමන්ගෙන් වෙන්න ඕන රාජකාරී ටික හරියට කරගෙන යනවා නම් පවුල සාර්ථකයි. ඒක නෙවෙයි අපේ කාලේ පවුල් ලේසියෙන් කැඩෙන්නේ නැත්තේ. දැන් කාලේ වෙනස් අම්මි. කාලේ වෙනස් වුණාට අපි වෙනස් වෙන්න ඕනේ. දැන් ඉන්න ගෑනුන්ට ගෑනුයි කියලා කියන්න පුළුවන්. අර රමණිලාගේ පුතා මේ ළඟදී කසාද බැන්දා. මිනිහට තේකක්වත් හදන්න දන්නේ නැහැ. මුල් කාලේ නම් රමණි ගමේම ලස්සන ලේලි ගෙනාවේ කිය කියා හරි ආඩම්බරෙන් කතා කරා. ගමේ නෙමෙයි රටේම ලස්සන ගෑණි ගෙනාවත් වැඩක් තියනවද? තමන්ගේ මිනිහට තේකක් හදලා දෙන්න දන්නේ නැත්තම්. ඒක නෙමෙයි. පුතා මොකද පරක්කු? වෙන්දට මේ වෙනකොට එනවනේ. අම්මා ඉන්නකො මම වාසයට කෝල්යක් කරන් බලන්න කොහෙද කියලා. කොහොමද කියන්න ඕනි සර්කාර එනවා කියලා? අන්දන්නේ නැහැ ඉතින්. වෙයිති එනවා ගේ 10ටනේ. ඒකයි සර්ට එන්න කියලා කිව්වේ. මං එහෙම කිව්ව උඹව සර්ප්‍රයිස් කරන්න බං. හැබැයි ඒකත් මරු බං. මං ආවේ උඹව සර්ප්‍රයිස් කරන්න. අන්තිම සර්ප්‍රයිස් උනේ වාසල සර්. සර් ආපහු මේ පැත්තේ ඉද මන්ද. හැබැයි බං සර්ගේ මූණ රතු වෙච්ච විදිහට මාව දැකලා මං නම් හිතන්නේ ආපහු සර් මේ පැත්ත පලා තේ කියලා. උඹ තමයි ඒකට වග කියන්න ඕනේ. බලපන් දැන් මම මොනවද හිට ගිහිල්ලා කියන්නේ? ඔක කියපන් ඉතින් මං කාටවත් මුකුත් කියන්නේ නැහැ කියලා. මං සීනි දැම්මේ නැහැ කේක් තියෙන හින්දා. පොට්ටක් හිටපන්. අර මොකද? අම්මට සිරි කිව්වා. අඩේ සුවඳයි බං. කවුද බං දන්නේ? වාසල සර්. අපිට නෑනේ බං මෙහෙම gift දෙන උන් අපේ birthday වලට. ඒක නම් ඇත්ත. උඹට cake එක කියලා නෑනේ. හරි හරි. හරි. දැන් උඹ මොනවද? උඹේ birthday එකට අපිට දෙන්න.
මේ අපි පොඩි පාටියක් දාමු. වාන් පාටි තමයි දාන්න වෙන්නේ. අතේ සතේ නැතු වෙනකොට මගුලක් කතා කරන්න එපා. මොකද්ද බං? සල්ලිකාර බෝයි පෙන් කෙනෙක් ඉද්දි ඔබ මහකුණු ලෝභයෙන් කළාද? මේ නදී මගේ කටවස්ස ගන්න එපා හරිද? හරි හරි වස්තුව විහිළුවක් නිතරේ. මේ ඒක නෙවෙයි. අපි කොට්ටුවකුයි බියර් ටින් දෙකකුයි ගෙනල්ලා පොඩි පාටියක් දාමු. මේ මේ නැන්දා බියර් නම් ගේන්න බෑ. ඔබ අන්තිමට ගිය පාර වගේ මෙතන කබරය දායි මම තමයි ඔබටත් කරුණ ගෙවන්න ඕනේ. ඒ බං අර මොකක් දෙකක් කවලම් කරලා ගහලානේ. ඔබ ඉතින් මේ කියන්නේ හරියට අපි බියර් බීලා නෑ වගේ. මේ මේ ඈස්තියන් ඵලයක් යම යම. ඔබ ඉන්න හිටපන්කෝ. බීලා යම්. සංගයල කන්න. අපේ පුදුම රස්නයන්න පුතේගේ ඇතුළෙ තියෙන රෑටත් මෙහෙම රස්නය නන්ද වලට කොහොම ඉන්නවද මන්ද ඔගොල්ලෝ අපිට නම් දැන් පුරුදු වෙලා මේ පුතාට ප්‍රොමෝෂන් එකක් හම්බුණා කියලා දුව කිව්වා. ඒ හින්දා දැන් වැඩත් වැඩි එන්නේ ටිකක් රැ වෙලා කියලා කිව්වා. ඔව් අමේ මේ ටිකේ නම් ටිකක් වැඩ වැඩි තමයි. කමන්නෑ කමන්නෑ. අතපය හොඳට තියෙන වෙලාවේ හරි හම්බ කරගන්න ඕනේ. එතකොට තමයි ඉතින් නැති බැරි කාලෙදී සැප විඳින්න පුළුවන්. බැයි ඉතින් නැති බැරි කාලෙදී බලා කියා ගන්නත් කවුරු හරි ඉන්න ඕනේ නේ මං ඒත් බැලුවා අම්මෝග කියන්නේ මොකද පරක්කු කියලා මං ජයසිරි මහ හාමුදුරුවන්ටත් ඕන බාරයක් වුණා ඉක්මනටම ඕගලන්ට අපිට දරුසුරතල් බලන්න ලැබෙන්න කියලා අම්මා බාර වෙච්ච තැන්වල හැටියට ඒ ඔප්පු කරන්න ගියාම වෙනම ගානක් කියයි වෙච්ච බාර හරි ගියාම මං කොහොම හරි නිදහස් කරන්නම්කෝ මට සර් අඳුර ගන්න බැරි වුණා නේ මම දැන් එකපාරක් කිව්වා වුණ නැද්ද එනවා එන ඔෆිස් එකට මේ දැන් මෙනවා හා සර් එනකා දැන් ඔයා මාව කිස් කරන්න ඔයා අමාව හපන්න ඔයා අමාව පොනිටන්න හොර පූසියක් වගේ ඔයාගේ නියපොත් වලින් හන්න අනේ මේ සර් එහෙම කියන්නේ හිට මමන් කරලා පෙන්නන්න ඒ මංගිතේ පාට රොමෑන්ටික් ඇති කියලා නේ බා මේ එහෙම නැද්දවා එහෙම වෙන්නේ පටන් ගත්තට පස්සේනේ අම්මෝ මේනක මං උඹ වුණා නම් මං වාසල සර්ට කවුල් දෙකෙන් හිට ගන්න බැරි කරා
මමනේ දන්නේ උඹට තියෙන අමාරුව. මේ අර ડોක්ටර්ව හම්බ වෙන්න ගියාද දෙන්න ළඟදී? යනවා යනවා ඉතින් අය එන්න කියන දවස් වලට යනවා. බේතුත් පුනවා. බලමු ඉතින් මොනා රික්මන්ටම වෙයිනේ. ડોක්ටර්ස්ලා හම්බ වෙන්න යන්න කමක් නැහැ. හැබැයි ඉතින් ડોක්ටර්ස්ලා හම්බ වෙන්න ගිහිල්ලාම විතරක් හරියන්නේ නැහැ. මේ අපේ අක්කා කිව්ව ඔන්න ඔය මාතර පැත්තේ හොඳ දේවාලයක් තියෙනවා කියලා. නරකද දෙන්නත් එක පොඩ්ඩක් ගිහිල්ලා බැලුවොත් එහෙම. හරි හරි අම්මා. අපි බලමුකෝ අපි කරන්න පුළුවන් හැමදේම කරනවනේ. අම්මා හෙට උදේම යනවද? අනේ ඔව් පුතේ. උදේම යන්න ඕනේ. මන් නැතුව තාත්තට මොනවත් කරගන්න බෑනේ. මේ නදි. මඩ උඹට කියන්න දෙයක් තියෙනවා. මං උඹත් එක හැමදේම කියන හිඳයි මම මේක කියන්නේ. මොකද? මං හිතන්නේ මං වාසල සර්ට ලව් බං. ලව්? ගම්පාරේ අම්මා යන්න. ලව්. ඇයි මට සර්ට ලව් කරන්න බැරිද? මාජන් ලව්. එහෙම නැත්තම් ආදරේ. ගෑණියේ පිරිමියෙක් එක්කයි පිරිමියේ ගෑණියෙක් එක්කයි ඔය කරමුද කියලා කෙලින්ම අහන්න බැරි හින්දා දාගත්ත වචනයක් තමයි බං ඔය ආදරේ කියන්නේ. ඔය කවුරු කවුරුත් එක එක මගුල් නැටුවට බං අන්තිමේට කරන්නේ එකම දේ. එතකොට උඹ කියන්නේ ආදරේ කියන්නේ බොරුවක්. එහෙම දෙයක් නැහැ කියලා. ඔව් යකෝ. එහෙම දෙයක් නැහැ. එතකොට මොකද්ද මම්මගේ හිතට දැනෙන්නේ? ආ? අසාව බං. මේ මං කියනාට උඹ මාසයක් සර්ත් එක නොකර ලව් කරලා බලපන්. උඹට ඉන්න පුළුවන්ද කියලා. මචං. මිනිස්සුන්ට හුස්මයි කෑමයි වතුරයි ඇරුණම මොකක්ද ඕනි? අනේ මේ උඹ දන්න මගුල. මමනේ දන්නේ මගේ හිතේ මොකද්ද තියෙන්නේ කියලා. අනේ බං ඔය කාම ලෝකෙට ආස කරන්නේ නැතුව වරින් මං පොඩි ආදල්ලයක් ගන්න. සර් අදත් නෑ. සර් දිගට මෙන්නේ නැතිවි. උඹට පිස්සුද බං? මොකද්ද තෝ කිව්වේ? උඹ පැත්තකට වෙලා උඹේ පාඩුවේ රස්සාව කරගෙන හිටපන්. බං අනුන්ගේ දේවල් වල රස්සාව නැති කරගෙන නැද්ද? උඹ මට තර්ජනය කරන? ඔව්. අයියෝ මෙච්චර කල් කරපු ඔක්කොම ඉවරයි ඔක්කොම ඉවරයි. සීනි මට උණු උනේ මේ දවස් ටිකේ වත් එක ටිකක් වැඩිපුර ඉන්නේ ඔයාව සතුටින් තියන්න.